කයිල් ජෙමිෂන් නවසීලන්තය හොයාගත්ත අලුත්ම තුන්වැනියව තරුව තමයි ඒ. ජැකොබ් ඕරම් ක්‍රිස් ගෑන්ස් වගේ 6-4 ශරීරයක් තියෙන මේ ක්‍රීඩකයා දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තමන්ගේ නම සටහන් කරලා අවසන්. පළමුවතාවට පවත්වපු ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරගයේ වීරයා බවට පත්වෙන්නේ ජෙමිෂන්. ඔහු නවසීලන්තය වෙනුවෙන් පළවෙනි ඉනිමේ ඉන්දියාවේ කඩලු පහක් බිඳ දැමීම එක්ක තමයි නවසීලන්තයේ තරගයට අවතීර්ණ වෙන්නේ. නවසීලන්තය ඉනිම ක්‍රියාත්මක වෙද්දී තරගයේ ජයපරාජයෙන් තොරව නිම වෙන ගමනක් යමින් ඉද්දී පිටිට ඇවිත් ලබාගත් වේගවත් ලකුණු 20ක් තරගයේ ගමන් මගට ලොකු බලපෑමක් කරන්න සමත් වෙනවා. ඒ වගේම තමයි ජෙමිෂන් ඉන්දියාවේ දෙවෙනි ඉනිමේ වටිනාම කඩලු දෙකක් වුණු පුජාරා සහ කෝලිගේ කඩලු අවසන් දවසේ ඉක්මනට බිඳ දාපු එකත් ලෝක ශූරතාව නවසීලන්තයට ලැබෙන්න ලොකු හේතුවක් වෙනවා. මේ විදිහට තරගයේ වෙනස් කරන ලොකු දෙයක් කළ මේ තුන්ගිරියව ක්‍රීඩකයා අවසන් තරගයේ වීරයා බවට පත් වුණාට පස්සේ හරි අපූරු කතාවක් කියනවා. තරගයේ ඉනිම දෙකෙන් විරාත් කොහලි දවා ගන්න ජෙමිෂන් කියන්නේ IPL තරගාවලියේ දැල්තුල කොල්ට පන්දු යවලා ලබාගත් අත්දැකීම් මේ තරගයේ කොහලි දවා ගන්න වැදගත් වුණා කියලා. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි පන්දු යවන්නෙක් IPL ගියාට පස්සේ ඔහුගේ පන්දු වලට ඉන්දියාවේ ප්‍රතිකරු හුරු වෙනවා කියන එක. හැබැයි ජෙමිෂන් වගේ මොලේ තියෙන පන්දු යවන්නෝ IPL ආවොත් ඉන්දියාවේ ප්‍රතිකරුවන්ගේ අඩුපාඩුත් හඳුනගෙන යන්න ඔවුන්ට අවස්ථාව තියෙනවා. ඇත්තටම ටෙස්ට් ක්‍රිකට් හරිය අපූරුයි. අපි දැනගෙන හිටියා අන්තිම දවසේ පළවෙනි පැයේදී අපි හොඳට කළොත් අපිට දිනන්න පුළුවන් කියලා. අපි ඉතින් පුළුවන් තරම් අඩුවෙන් වැරදි කළේ. තනතිරිනුත් අපිට හොඳ සහයක් ලැබුණා. ඉන්දියාව කියන්නේ පරාද කරන්න අමාරු කණ්ඩායමක්. විරාට් කොහලි ඉනිම දෙකේම දවා ගන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි. RCB කණ්ඩායමට සෙල්ලම් කරද්දී මම දැල් ඇතුලේ ඔහුට පන්දු යවද්දී එයාගේ ප්‍රතිකරණය ගැන ලැබුණු අවබෝධය උදව් වුණා මේ තරගයේ කොහලි දවා ගන්න. මේ විදිහට ජෙමිෂන්ට සල්ලිත් දීලා කොහලිගේ අඩුපාඩු තුගන්නලා කොල්ලා කරගෙන තියෙන්නේ ඉල්ලගෙන කෑමක්ද කියලා හිතෙන්නේ ඇති කොහලිට ඒ කතාව ඇහිද්දී නම්. ප්‍රබල වේගපන්ත් බලකායක් කියන නවසීලන්ත කණ්ඩායමේ තමන් තාමත් සහාය පන්දු යවන්නෙක් කියලා තමයි ජෙමිෂන් කියන්නේ. ඇතරම් සෞති බෝල්ට් වැංගර් වගේ මුල් පෙළ ක්‍රීඩකයන්ගේ සහාය පන්දු යවන්නෙක් විදිහට තමයි මම ඉන්නේ. ඇතරම් සතුටුයි ඒ වගේ දක්ෂයන් එක්ක සෙල්ලම් කරන්න ලැබෙන එක. ඒ අය ඉල්ල කරන පීඩනය එක්ක මට කඩුළු ගන්න ලේසියි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.